අවුරුදු 3 4ක් පරණ Windows 10 දාලා තියෙන ලැප් එකකට හරිය ඩෙස්ක්ටොප් එකකට හරිය Windows 11 වලට අප්ග්‍රේඩ් කරන විදිය මේ වීඩියෝ එකේදී පෙන්වන්න. හරි මේ වීඩියෝ එක බලන්න නිකන් ඉන්න එපා. වීඩියෝ එක කැමති නම් ඔයාලට පුළුවන් වීඩියෝ එක යටින් තියෙන ලයික් බටන් එක ක්ලික් කරලා ලයික් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ ගැන ඔයාලගේ අදහස් යටින් කමෙන්ට් එකකුත් දාන්න. තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe පාරකුත් දාන්න. අමතක කරන්න එපා. හරි දැන් එතකොට මම මේ වීඩියෝ එකේදී ඔයාලට මගේ තියෙන මේ හද්ද පට්ට පරණ අවුරුදු 11ක් විතර පරණ ලැප් එකකට Windows 11 දාන විදිහ මම පෙන්වන්න යන්නේ. හරි හැබැයි මම කරන්න පුළුවන් විදියක් පෙන්වනවා. මොකද අවුරුදු 11ක් පරණ එකකට මම දන්න Windows 11 දරාගන්න බෑ කියලා. Windows 10 දාලා තියෙනවා ඇත්ත. හැබැයි ඒකට Windows 11 වලට අප්ග්‍රේඩ් කරුවොත් මට ඉල්ලන් කන්න වෙනවා. හරිද? ඒක හින්දා මම මේ වැඩේ කරන්න යන්නේ. හැබැයි කරන්න පුළුවන් විදිය ඔයාලට පෙන්වනවා. ඒතර මේකේ වැදගත්කම තියෙන්නේ ඔයාලා ගාව අඩුම තරමේ TPM 1.2 හරි තියෙන ලැප් එකක් ඩෙස්ක්ටොප් එකක් තියෙනවා. අන්න ඒකට මේ පෙන්වන විදියට ඔයාලට පුළුවන් දැනට තියෙන Windows 10 Windows 11 වලට අප්ග්‍රේඩ් කරන වැඩේ කරන්න. හොඳයි මම මේ වැඩේට පාවිච්චි කරන්න යන මගේ ගාව තියෙන ලැප් එකක්. මේ ලැප් එක 4GB RAM එකක් තියෙන Core i5 M560 CPU එකක් තියෙන ලැප් එකක්. මේක මම Windows 10 දාලා තියෙන්නේ. හැබැයි අලුත්ම අප්ඩේට් එකක් ගහලා නැහැ මේක. ඔයාලට පුළුවන් මෙතනින් එහාට ඔයාලා ගාව තියෙන ඩිවයිස් එකේ අප්ඩේට් එකේ version එකෙන් බලා ගන්න. ඔයාලා ස්ටාර්ට් මෙනු එකට ගිහිල්ලා ගහන්න win work කියලා. ඊට පස්සේ එනවා මෙන්න මේ වගේ ඇප් එක. මේක ඕපන් කරුවට පස්සේ ඔයාලට මේ විදිහට Windows 10 වල version එක මොකද්ද කියලා බලා ගන්න පුළුවන්. 1909 කියන එක තමයි මගේ version එක Windows 10 වල. හරි එතකොට දැන් මේකට තමයි මම Windows 11 install කරන්න යන්නේ. හොඳයි මුලින්ම කරන්න ඕන පියවරන් ටික මම ඉස්සෙල්ලා පැහැදිලි කරලා ඉන්නම්. ඔයාලා ඉස්සෙල්ලාම Google වලට ගිහලා search එකක් දාන්න install windows 11 කියලා. මේකේ මෙන්න මෙතන download windows 11 කියන එකට යටින් තියෙනවා ways to install windows 11 කියලා. මෙන්න මේ page එක ගන්න. ගත්තට පස්සේ ඔයාලට මේ වගේ page එකක් load වෙයි. මේක ටිකක් පහළට ගියාට පස්සේ මෙන්න මෙතන ඔයාලට දාලා තියෙනවා windows 11 වල අර system requirements ටිකට support කරන්නේ නැති හැබැයි පට්ටම පරණ එක නෙමෙයි තරමක් පරණ Windows 10 තියෙන ලැප් එකකට හරි ඩෙස්ක්ටොප් එකකට හරි Windows 11 install කරන්න එයාලා දීලා තියෙන official work around එක. හරි එතකොට දැන් මේකේ මෙයා කියලා තියෙනවා TPM version එක 2.0 ඕනේ හැබැයි at least TPM 1.2 හරි තියෙන්න ඕන කියලා. හරිද? දැන් එතකොට මේ TPM version අනම්මනම් දැනගන්න නම් තියෙන ලේසිම ක්‍රමය තමයි ඔයාලට පුළුවන් Google වලට ගිහිල්ලා search එකක් දාන්න Windows 11 කියලා. දැම්මම පස්සේ එනවා upgrade to the new Windows 11 OS කියලා මේ වගේ result එකක් එනවා. මේකේ මෙන්න මේ උඩින්ම තියෙන upgrade to new Windows 11 කියන link එක click කරලා පස්සේ ඔයාලට එනවා මේ වගේ page එක. මේ page එකේ යටම තියෙනවා මෙන්න මෙතන download PC health check app කියලා මෙන්න මේ app එක download කරගන්න. ඊට පස්සේ ඒ ඩවුන්ලෝඩ් කරගත්ත PC help check app එකේ setup එක අපි install කරගන්න ඕන. හරි ඊට පස්සේ මෙන්න මෙතන ටික් එක දාන්න open windows PC help check කියලා දාලා finish button එක click කරුවට පස්සේ ඔයාලට මේ වගේ app එක load වෙයි. දැන් මේක ඔයාලට ලස්සනට පේනවා මගේ මේ මම පාවිච්චි කරන app එක අවුරුදු 11ක් පරණ. ඉලි ලැජ්ජයි. හරි ඊට පස්සේ මේකේ තියෙනවා check now කියලා වටන එකක්. මෙන්න මේක click කරුවට පස්සේ මට මේ විදියට පෙන්නයි තියෙන රික්වයර්මන්ට්ස් ටික අත්‍යවශ්‍ය දේවල් ටික. හරිද? හරි දැන් මේ ලැප් එකේ secure board disable කියලා තියෙනවා. ඊට පස්සේ TPM 2.0 තියෙන්න ඕන කියලා දෙනවා. හැබැයි TPM අඳුනගෙනත් නැහැ මෙයා. හරිද? ඊට පස්සේ CPU එක support කරන්නේ නැහැ කියලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේකේ CO result කියලා දුන්නාට පස්සේ ඔයාලට තව ටිකක් දේවල් දැනගන්න පුළුවන්. හරි ඒ වැඩේ ඉවරනට පස්සේ ඔයාලා ආයිත් ways to install windows 11 කියලා මේ page එක ගන්න. හරිද? මේකේ මෙන්න මේ warning කියන තැන දක්වලා දෙන අපි කරන්න ඕන දේවල් ටික. හරි ඉස්සෙල්ලා අපිට කරන් තියෙන register edit එකක් කරන එක. හරිද? එහෙමනම් මේකේ දක්වලා තියෙන විදිහට තමයි අපි මේ කරන්න යන්නේ. හරිද? ඒතර අපි කරන වැඩේ අපි start run කරනවා register editor කියලා. reg කියලා ගහද්දි මට මේ වගේ app එක පෙන්නයි. මේ register editor app එක start කරුවට පස්සේ මේ විදිහට පෙන්නයි වාලට. හරිද? ඊට පස්සේ මේකේ තියෙනවා h key local machine කියලා එකක්. අන්න ඒක click කරා. හරිද? ඊට පස්සේ ඒක ඇතුලේ තියෙනවා සිස්ටම් කියලා එක. අන්න ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඒකේ තියෙනවා සෙටප් කියලා එක. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඒක ඇතුලේ තියෙනවා සෙටප් කියලා එක. ඒක ඇතුලේ තියෙනවා MO capital MO. හරිද? අන්න ඒක ක්ලික් කරා. හරිනේ? ඒතර ඒක උඩ ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. හරි. එහම ක්ලික් කරලා පස්සේ ඔයාලට මේ වගේ එකක් පෙන්නයි. හරිද? මේකට තමයි අපි මේ අලුතෙන් කී එකක් ඇප්ලයි කරන්න යන්නේ. හරි. ඒතර අපි කරන වැඩේ මේකේ කොහේ ඉඩකින් රයිට් ක්ලික් එකක් දීලා D word කියන එක ගන්නවා. හරිද? අරගෙන ඉවර වෙලා ඒක රීනේම් කරනවා allow upgrades with unsupported TPMO CPU කියලා. මේ වචන ටික හරි ලස්සනට මෙන්න මෙතන දක්වලා තියෙනවා. හරිද? මේ ටික තමයි අතෙන්ට දාන්නේ අපි. මේ කොපි කරලා paste කරුවොත් අවුලක් නැහැ. හරි ඊට පස්සේ ඒක enter කරලා අපි ඒකට ආයෙ double click එකක් දුන්නට පස්සේ අපිට මෙන්න මේ විදිහට edit d word value කියලා open වෙනවා. හරිද? මේකේ අපි මේ value data කියලා තියෙනවා බිංදුව කියලා එකක් වැඩිලා අපි අන්න ඒක මකලා එතෙන්ද ගහනවා එක කියලා.
ඊට පස්සේ ඕකේ කරන්න විතරයි තියෙන්නේ. හරි ඔන්න වැඩේ හරි. දැන් ඔන්න අපි අවශ්‍ය මූලික දේවල් ටික කරගෙන තියෙන්නේ. දැන් තමයි ඊළඟ වැඩේට යන්නේ. හරිද? මේක ටිකක් ලොකු වැඩක්. මොකද අපි මෙතෙන්දී අපි Windows 11 ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න යන්නේ. ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා සාමාන්‍ය ගිගබයිට් 5ක් 5මාරක් විතර ධාරිතාවක් මේ ෆයිල් එක බරයි. ඒකින්ද ගිගබයිට් 5ක් ඩවුන්ලෝඩ් කරගෙන පුළුවන් විදිහට ඩේටාත් හදාගෙනම මේ වලට සෙට් වෙනවා නම් හොඳයි. හරි අපි ආයෙත් මේ page එකටම ඇවිල්ලා මේ page එක උඩින් තියෙනවා මෙන්න මෙතන create windows 11 installation media කියලා මෙන්න මෙතන මේ page එකක් දක්වලා තියෙනවා. හරිද? අපි මේ page එකට යනවා. ඒ page එක ගියවස වල මේ වගේ තමයි මේ page එක පෙන්වන්නේ. මේකේ windows 11 upgrade කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. හරි? windows 11 installation assistant, create windows 11 installation media, ඊට පස්සේ windows 11 disk image කියලා. හරිද? අපිට මෙතෙන්දී ඕන disk image එක. හරි අපි එහෙනම් කරන වැඩේ අපි මෙතෙන්ට ඇවිල්ලා මේකේ select download කියන එක උඩ click කරලා අපි windows 11 කියලා select කරගන්නවා. ඊට පස්සේ අපි download button එක click කරනවා. හරිද? මේක click කරලා පස්සේ ඉතින් gigabyte 5ක් විතර windows 11 iso file එක download වෙනවා. හරිද? download වුණාට පස්සේ අපි කරන්නේ iso file එක අර අදාළ computer එකට අපි දාගෙන හරි ඒකේ download කරගන්න ඒකෙම තියලා හරි අපි ඒක උඩ double click එකක් දීලා ඒක open කරගන්න. හරිද? open කරන් ඒකේ තියෙනවා මෙන්න මේ installation file එක මේක double click එකක් දෙන්න විතරයි අපිට තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා upgrade වෙන වැඩේ හුටු හුටු ගාලා වෙනවා. අවසාන වලට windows 11 install වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. එහෙනම් එච්චරයි අපිට මේ වීඩියෝ එක කතා කරන් තියෙන්නේ. ප්‍රශ්න මොනවද තියෙනවද පුළුවන් comment එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක කැමති නම් like button එක click කරලා like එකකුත් දාන්න. තාම channel එක subscribe කරලා නැත්නම් subscribe පාරක් දාන්න අමතක කරන්න එපා. හොඳයි. අපි නම් ගිහින් එන්නම්. තවත් වීඩියෝ දෙකක් හම්බෙමු. ජය වේවා.